කොල්ලෙක්ුණත් කෙල්ලෙක්ුණත් තමන්ගේ හරිම ට්‍රැක් එකට වැටෙන්නේ තමන් ළඟින් ඉන්න හැමෝම වාසියට විතරයි ඉන්නේ කියලා තේරුණාම හැමෝම සාදරයෙන් පිළිගන්නවා මලීරි YouTube channel එකට. අද මම ඔයාලට ගෙනාවේ සුපිරිම motivation movie එකක්. ඒ තමා 2019 රිලීස් වුණ මනෝහරම් කියන මලයාලම් movie එක. කතාව ගැන පොඩි සාරාංශයක් කිව්වොත් මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි මනෝහරම් කියන්නේ. එයා පාසල් කාලේ ඉඳන්ම ලස්සනට චිත්‍ර අඳිනවා. ඒත් මෙයාට කවදාවත් මේකෙන් ලොකු දියුණුවක් නම් ලැබෙන්නේ නැහැ. ඔයාලා හැමෝම දන්නවනේ වර්තමාන මිනිස්සුන්ගේ ජීවිතය කියන්නේ සල්ලිම විතරයි කියලා. ඉතින් ඒ වගේ සල්ලි නැතිකම නිසාම මනෝහරන්ගේ පෙම්වතිය කසාදේ දවසේ එයාව දාලා වෙන සල්ලිකාර කොල්ලෙක් එක්කන් පැනලා යනවා. හැබැයි කෙල්ල එයාව දාලා ගෑයින් පස්සේ මනෝහරම් තීරණය කරනවා ඒ කෙල්ලට දෙන්න පුළුවන් උපරිම දඬුවම දෙන්න. ඉතින් මොකක්ද ඔයාලා හිතන විදිහට මේ දඬුවම? ජීවිතේ ගොඩ යන්න මොනවද මේ දුප්පත් කොල්ලා කළේ? දාලා ගියපු අය වෙනුවෙන් අඬන ඉන්නේ නැතිව ඔයත් ඔයාට පුළුවන් උපරිමයෙන් මහන්සි වෙලා වැඩ කරන්න. ඒ වගේම ඔයා ගැන වටිනාකමක් නැති මිනිස්සුන්ට ඔයා කවුද කියලා පෙන්වන්න මේ කතාව ඔයාගේ ජීවිතයට ලොකු මොරාල් එකක් ගෙනත් දේවි. ඉතින් ආරාධනා කරනවා මේ ලස්සන මූවී එක අවසාන වෙනකල්ම බලන්න කියලා. හැබැයි ඊට කලින් ඔයාලට කරන්න පුංචිම පුංචි වැඩක් තියෙනවා. ඔයාලට මේක පුංචි වැඩක් වුණත් මට නම් ඒක ගොඩාරියක් වටිනවා. ඒ තමා මේ මූවී එක බලන ඔයා මගේ සබ්ස්ක්‍රයිබර් කෙනෙක් කරගෙන මගේ YouTube පවුල තවත් ලොකු කරගන්න එක. එහෙනම් මගේ යාළුවෝ හැමෝම අමතක නොකර පහළ තියෙන කළු පාට subscribe button එක ඔබලා මාව subscribe කරන්න. මන් දාන movies ඉක්මනින්ම ළඟට ගෙන්න ගන්න bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් වැඩි කතාවක් නැතිව අපි යමු අපේ කතාවට. කතාව පටන් ගන්න 2002 අවුරුද්දේ තියෙන පාසල් යෞවන උත්සවයකින්. මෙතන තියෙන චිත්‍ර තරගයකට පොඩි මනෝහරනොත් සහභාගී වෙලා ඉන්නේ. මම මේ මනෝහරන්ගේ නම මනු කියලා කියන්නම්. අනිත් අයට වගේ මනුට ලස්සන පාට පෙට්ටි ලස්සන ඇඳුම් නම් නැහැ. හැබැයි ඒ මොන දේ නැති වුණත් ලස්සන චිත්‍ර අඳින දක්ෂතාවය මනුට තියෙනවා. මනු අඳිනේ ලස්සන චිත්‍ර දිහා එයා ළඟින්ම ඉන්න ගෑනු ළමයත් බලාගෙන ඉන්නේ. මේ නිසා මේ කෙල්ල තරගේ ඉවරුණාම ඇවිත් මනුගේ චිත්‍රට එයා කැමතියි කියනවා. මේක අහගෙන ඉන්න මනුගේ යාළුවා චිත්‍රට කැමතියි කියන්නේ කොල්ලටත් කැමතියි කියන එක තමා කියලා කියන නිසා මනු ඒ කෙල්ලගේ පස්සෙන් යනවා. හැබැයි මේ කෙල්ල ඉංග්ලිෂ් මීඩියම් කෙනෙක් වගේම එයාගේ පස්සෙන්ම රාහුල් කියලා කොල්ලෙකුත් ඉන්නවා. මනු දුප්පත් හින්දා රාහුල් මෙතනදි මනුට පොඩි නෝන්ඩියකුත් දානවා. ඉතින් මේ හින්දා එදා ඉඳන් මනුගේ ලොකුම හතුර වෙන්නේ රාහුල්. දවසක් යාළුවා මනෝහරම්ට කියනවා ඔයා ඉගෙන ගත්තත් නැතත් දවසක ඔයාට චිත්‍ර අඳින හැකියාවෙන් හොඳ තැනකට යන්න පුළුවන්. ඒ වගේම දවසක අපි රාහුල් ඉස්සරහා මරුටි කාරකකින් බහින්න ඕනි කියලත් කියනවා. මේක හිතට ගන්න මනු ඉගෙන ගන්නේ නැති හින්දා අන්තිමට ගමේ තියෙන තාප්පබල චිත්‍ර අඳින කෙනෙක් තමා වෙන්නේ. හැබැයි තවමත් එයාගේ නැට්ට වගේ යාළුවා නම් පස්සෙන්ම ඉන්නවා. මනෝහරම් මරුටියකින් බහින්න හිතුවට රාහුල් තමා මරුටියකින් බහින්නේ. ඒ එන්නෙත් මෙයාලා චිත්‍රාඳින තැනට ටිකක් එහායින් පම්ප් එකක් දාලා යන්න. තවමත් මනුගේ රාහුල්ගේ තරහ නම් ඒ විදිහටම තියෙනවා. ළඟදිම මනු කසාද බඳින්න ඉන්නේ. මේ ගැන මනු රාහුල්ට කිව්වේ නැතත් එයා ඒ ගැන දන්නවා. හැබැයි රාහුල් කොහොමද ඒක දැනගත්තේ කියලා නම් මෙයාලට කියන්නේ නැහැ. දවසක් මනු එයාගේ වෙඩින් කාඩ් හදන්න මනුස්සයෙකුට බාර දෙනවා. හැබැයි එයාගේ ඩිසයින් හරියන්නේ මගුල් කාඩ් වලට නෙමේ අවමගුල් කාඩ් වලට. මේකට තරහා ගන්න මනු ඒ මනුස්සයාට බැනලා මම මගේ කාඩ් ටික හදාගන්නම් කියලා එතනින් යනවා. මනුගේ ඇඟේ උපතින්ම වගේ කලාව පිහිටලා තියෙනවා. මේ හින්දා එයා කාඩ් හදන්නේ පුවක් කොළවල එයා අතින්ම හදන ඩිසයින් එකකින්. බලන්නකෝ ඒ වගේ ලස්සන. ඔන්න මනෝහරම්ගේ කසාද දවස එනවා. පවුලේ අය ගමේ අය වගේම මනුත් හරිම සතුටින් තමා මේකට ලැහැත්ති වෙන්නේ. ඒ කියන්නේ අහලගම් හතරම මගුල් කියලයි මේ මගුල ගන්න යන්නේ. හැබැයි මේ වෙනකොට මනු බඳින්න හිටපු කෙල්ල ලතිකා වෙන කොල්ලෙක් එක්කන් පැනලා ගිහින්. මේක දැනගද්දින් මනු ඉන්නේ ගහක් උඩ නිසා එයා ගහනොත් බිමට වැටෙනවා. ඒ කෙල්ල මනුට ලියුමකුත් තියලයි පැනලා ගිහින් තියෙන්නේ. ඒ ලියුමේ තියෙන විදිහට මනු චිත්‍ර ඇඳලා හොයන සල්ලි මේ කෙල්ලගේ මාසේ දුරකථන බිල ගෙවන්නවත් මදි කියලයි සල්ලිකාර කොල්ලෙක් එක්කන් පැනලා ගිහින් තියෙන්නේ. මේකට තරහ යන මනුගේ යාළුවා අනිත් යාළුවොත් එක්කන් මනුගේ කසාදෙ කරන්න වෙන මනමාලියෙක්ව හොයන් යනවා.
හැබැයි ඉතින් මනු වගේ දුප්පත් කොල්ලෙක්ට මනමාලියෙක් දෙන්න ගමේ තියා අහලගම් හතේවත් මිනිස්සෙක් කැමති වෙන්නේ නැහැ. ඉතින් අපේ පවුල්වලත් ඉන්නවනේ අනුන්ගේ රෙද්දවල් හොය හොය තවත් අපේ ජීවිතේ වටන්න හදන නෑදෑයෙක් මනුට නම් එයාගේ මාමා. එයා කරන්නේ අවස්ථාවක් ලැබෙන හැම වෙලේම මනුගේ දුප්පත්කම ගැන කියලා හැමෝම ඉස්සරහා එයාව ලැජ්ජ කරන එක. මොකද මනුගේ මාමා මනුස්සකමින් නැති වුණත් ටිකක් සල්ලි වලින් පොහසත් කෙනෙක්. මනු චිත්‍රාඳින්න දක්ෂ වුණත් කටවුට් කාරයෝ ආවට පස්සේ දැන් චිත්‍රාඳින අයට තැනක් නැහැ. ඒ වගේම ඉස්සර මනුගේ තාත්තා තමයි මේ ගමේ හිටපු දක්ෂම චිත්‍රශිල්පියා. මනුගේ හැම උදව්වකටම එන වර්ගීස් කියනවා තාත්තගේ චිත්‍රවලට ගහන්න මේ කිසිම කටවුට් එකකට බෑ. ප්‍රින්ටින් මැෂින් ආවයින් පස්සේ දැන් චිත්‍රශිල්පීන්ව ගණන් ගන්නෙවත් නැහැ. මේ නිසා යාළුවා මනුට හැම වෙලේම කියන්නේ චිත්‍ර විතරක් අඳින්නේ නැතිව තාක්ෂණෙත් එක්ක දියුණු වෙන්න ෆොටෝෂොප් ඉගෙන ගන්න කියලා. මේ වෙලාවේ මනු දකිනවා එයා බඳින්න හිටපු කෙල්ල පැනලා ගියපු කොල්ලත් එක්කන් ඉන්නවා. ඒ තමයි එදා මනු වෙඩින් කාට් හදන්න බාර දුන්න මිනිස්සයා. මේ කෙනා රාහුල්ගේ නෑයෙක් වගේම හොඳම යාළුවෙක්. මනු එයාලට බයින්න කියලා ගියත් යාළුවා එයාව නවත්තනවා. මෙතන ඉන්න මනුගේ මාමා කියන්නේ උඹත් එක්කන් කෙල්ලෙක් ඉන්න තරම් උඹේ කිසිම විශේෂත්වයක් නැහැ. ඒ කෙල්ල පැනලා ගියපු කොල්ලා ප්‍රසිද්ධ ඩිසයිනර් කෙනෙක් කියලා කියනවා. ඒ වගේම රාහුලුයේ කොල්ලයි හදන්නේ මනුගේ මාමගේ අනිත් කඩේ කුලියට අරන් ප්‍රින්ටින් ෂොප් එකක් දාන්න. මොකද මේක ගමේ එකම ප්‍රින්ටින් ෂොප් එක වුණාම හොඳ ආදායමක් ගන්න පුළුවන් නිසා. මේක ඇහුවම මනු තවත් හිතින් කඩන් වැටෙනවා. ඒ නිසා මනුගේ යාළුවා කියන්නේ හැමෝම කාලයත් එක්කන්න වෙනස් වෙන්න ඕනි. උඹ කොහොම හරි ෆොටෝෂොප් ඉගෙනගෙන හැමෝටම කලින් ප්‍රින්ටින් ෂොප් එකක් දාන්න කියනවා. ඒත් මේ කාලේ හැටියට කටවුට් ප්‍රින්ටින් මැෂින් එකක් ලක්ෂ 25ක් විතර වෙන නිසා ඒ හීනේ මෙයාලට ලොකු වැඩි. මේකට වර්ගිසුත් සල්ලි දෙන්නම් කීවට එයාටත් මේ තරම් ලොකු ගාණක් දෙන්න බෑ. හැබැයි වැඩේ අතාරින්නේ නැති යාළුවා ලක්ෂ 15කට ගන්න පුළුවන් චයිනීස් ප්‍රින්ටින් මැෂින් වගේක ෆොටෝ අරන් එනවා. ඒත් එක්කම වර්ගිසුත් මනුට කෝල් කරලා පරණ ප්‍රින්ටර් හදලා විකුණන අලිබායි කියලා කෙනෙක් ගැන කියනවා. මේ නිසා මේ 3 දෙනාම යනවා ඒ තැන හොයාගෙන. කලින් කීව වගේම අලිබායි කරන්නේ පරණ කැඩුණු ප්‍රින්ටර් මැෂින් ගෙනත් හදලා සාධාරණ ගානට විකුණන එක. එයා මනුට ප්‍රින්ටරයක් පෙන්නලා ලක්ෂ 4 හමාරක් දුන්න ගමන් ඒක හදන්න පටන් ගන්නම් කියලා කියනවා. මේ වගේ අඩු ගානකට පරණ ප්‍රින්ටර් මැෂින් එකක් වුණත් වටිනවා කියලා මනු ඒ වැඩේට කැමති වෙනවා. ඒ හින්දා ඉක්මනින්ම සල්ලි හොයාගත්තම ගෙනත් දෙන්නම් කියලා කාටවත්ම මේක දෙන්න එපා කියනවා. දැන් ඉතින් අකමැත්තෙන් වුණත් මනුට ෆොටෝෂොප් ඉගෙන ගන්නම වෙනවා. ඒ වගේම වර්ගිසුත් කියන්නේ උඹ බඳින්න හිටිය කෙල්ලවාරුට උස්සන්න පුළුවන් නම් උඹටත් ඒ වගේම ප්‍රින්ටින් ෂොප් එකක් දාන්න පුළුවන් වෙන්න ඕනි කියනවා. මේ හින්දා මෙයාලා ප්ලෑන් කරන්නේ රාහුල් කඩේ දාන්න හිතන් ඉන්න තැනම ඊටත් කලින් ප්‍රින්ටින් ෂොප් එක පටන් ගන්න. මේ වෙනුවෙන් යාළුවත් මනුව හොඳට මොටිවේට් කරනවා. මේ වෙනුවෙන් මනු මුලින්ම බැංකු ණයක් ගන්න උත්සාහ කරනවා. බැංකුවෙන් කියන විදිහට ඒකට යාට සති 2ක් විතර යනවා. මේ වෙනකොට තවමත් රාහුලුත් කඩේ ගැන හරි තීරණයක් අරන් නැහැ. ඒ වෙනුවෙන් රාහුලුත් කඩේ අයිති මනුගේ මාමගෙන් මාසයක කාලයක් ඉල්ලනවා. මේ හින්දා මනු ප්ලෑන් කරපු විදිහට රාහුල්ට කලින් කඩේ පටන් ගන්න පුළුවන් වෙයි කියලා මෙයාලා හිතනවා. ඒත් මනුට තවමත් ෆොටෝෂොප් බැරි නිසා එයා ඒ ගැන ඉගෙන ගන්න පන්තියකට යනවා. හැබැයි මේ පන්තියේ ෆොටෝෂොප් උගන්නන අලුත් ගුරුවරයා හෙට තමයි එන්න ඉන්නේ. මේ නිසා එතන අයිතිකාරයා මනුට කියනවා හෙට උතේ ඉඳන් පන්ති එන්න කියලා. මේ එනවා කීව ගුරුවරයා තමා සීජා. හැබැයි එයා මොනෂොප්තයායක ගැන දැනගෙන හිටියත් ෆොටෝෂොප් ගැන දන්නේ නැහැ. සීජා එන ආයතනය කරගෙන යන කෙනා එයාගේ යාළුවා මාළුගේ නෑදෑයෙක්. මේ හින්දා මාළු කියන්නේ වෙන රස්සාවක් හොයාගන්නකල් ඔක්කොම දන්නවා වගේ පාඩුවේ ඉන්න කියලා. මේ නිසාම සීජට මේ ආයතනයේ උගන්නන්න ලැබෙනවා. පහුවෙදා උදේම මනුව ලෑස්ති වෙලා ආසාවෙන් ඉගෙන ගන්න යන්න පිටත් වෙනවා. සීජත් ආසාවෙන් උගන්නන්න ආවට ෆොටෝෂොප් ඉගෙන ගන්නත් කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තම මොනවා කරන්නද කියලා හිතාගන්න බැරි වෙනවා. මේ වෙලාවේ මේ කෙල්ල මාරම විදිහට අසරණ වෙනවා. ඉතින් සීජා කරන්නේ අනිත් අයට උගන්නලා මනුව විතරක් මඟ අරින එක. ඒත් ඉතින් දිගටම මඟ අරින්නත් බෑනේ. ඒ නිසා සීජා මනුවට උගන්නන්න කියලා එනවා. ශ්‍රීජා දැනගන්නවා මනුට කම්පියුටර් ගැන කිසිම දැනුමක් නැහැ කියලා. ඒකට සතුටු වෙන ශ්‍රීජා කරන්නේ බේසික් කියලා පොඩි පොඩි දේවල් මනුට උගන්වන එක.
ඉතින් සීජ මේ විදියට හැමදාම බේසික් බේසික් කිය කිය මනුවට ෆොටෝෂොප් උගන්වන එකෙන් ෂේප් වෙනවා. මේකෙන් මනුවට තේරෙනවා එයාට වගේම ශ්‍රීජාටත් ෆොටෝෂොප් බැහැ කියලා. මොකද එයා සති දෙකක්ම කළේ මනුවට බේසික් උගන්වපු එක විතරයි. මේ හින්දා මනු ශ්‍රීජාගෙන් මේ ගැන අහලා එයාට හොඳටම බනිනවා මීට වඩා හොරකම් කරන එක හොඳයි කියලා. මේ කතාවට දුක හිතන ශ්‍රීජා මං ආයේ හෙට ඉඳන් උගන්වන්න එන්නේ නැහැ කියලා එතනින් යනවා. ඉතින් මේ ගැන දැනගන්න ශ්‍රීජාගේ යාළුවා මාළු පහුවෙදා උදේම මනුව හොයාගෙන ඇවිත් මනුවට හොඳටම බනිනවා. ඒ මුළු ටවුන් එක ඉස්සරහම මනුවට ලැජ්ජ වෙන විදියට මහා හයියෙන් කෑ ගහලා මාළු අන්තිමට කියනවා ශ්‍රීජාගේ ගෙදර ප්‍රශ්න තියෙන නිසායි බොරුවක් කියලා රස්සාවක් හොයාගත්තේ. ඒත් දැන් තමුන් නිසා එයා ආයේ දුක් විඳිනවා කියලා මාළු තරහින් එතනින් යනවා. මේ හින්දා පහුවෙදාම මනු යනවා ශ්‍රීජාගේ ගෙදර හොයාගෙන. ශ්‍රීජාට ඉන්නේ එයාගේ අම්මා විතරයි. මනු ගෙදරට ඇවිත් ඉන්න එක දැකලා ශ්‍රීජා හැංගෙන්න ගියත් මනු එයාව දැකලා කතා කරලා සිද්ධ වුණ දේවල් වලට සමාව ගන්නවා. ඒ වගේම මනු කාටවත් කිසිම දෙයක් කියන්නේ නැහැ කියලා ආයෙත් ශ්‍රීජාට රස්සාවට යන්න කියනවා. ශ්‍රීජාගේ තාත්තා නැති වුණ හින්දායි එයයි අම්මයි දෙන්නා චෙන්නයි වල ඉඳන් ගමට ඇවිත් තියෙන්නේ. ඒ වගේම තාත්තා ඉන්න කාලේ මොනතරම් නෑදෑයෝ හිටියත් තාත්තගේ මරණින් පස්සේ ඒ කවුරුත්ම බැලුවේ නැති නිසායි ශ්‍රීජා අම්මව බලාගන්න රස්සාවක් කරන්නේ. කොහොමත් නෑදෑයෝ අපිට පණ දීගෙන ඉන්නේ අපිට තියෙන කල් විතරයිනේ. ඔයාලගේ ආදරණීය නෑදෑයෝ ගැනත් පොඩි වචනයක් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මේ හමුවීමත් එක්කන් මනුයි ශ්‍රීජයි දෙන්න හොඳම යාළුවෝ වෙනවා. ඒ වගේම යාළුවා මනුවට ගෙනත් දෙන පොතක් බලන් මනු තනියම ෆොටෝෂොප් ඉගෙන ගන්න බලනවා. මනුගේ හිතේ දැන් ටිකක් විතර ශ්‍රීජා ගැන ආදරයක් ඇති වෙලා තියෙන්නේ. මේ ගැන මනු එයාගේ යාළුවටත් කියනවා. මේක දැනගන්න යාළුවා බලන්නේ මේ දෙන්නව කොහොම හරි සෙට් කරන්න. ශ්‍රීජත් නොකීවට මේ වෙද්දිත් එයාගේ හිතෙත් මනු ගැන පොඩි කැමැත්තක් තියෙනවා. දවසක් මනුට තවත් යාළුවෙක් කියනවා අප්‍රකාශිත ආදරය හරියට සේව් කරපු නැති ෆයිල් එකක් වගේ. වෛරස් එකක් ආවොත් ඔයාගේ ඔක්කොම වැඩ ඉවරයි කියලා කියනවා. මේ හින්දා මනු පුරුෂ ශක්තිය අරන් ශ්‍රීජාට ආදරය ප්‍රකාශ කරන්න ගියත් හිගන්නගේ පාත්‍රයට හෙනහුරා කඩන් වැටුණා වගේ එතනට රාහුල් එනවා. ඒ මොකද කිව්වොත් ශ්‍රීජා යාට ෆොටෝෂොප් බැරි හින්දා රාහුල්ට කියලා ඉගෙන ගන්න හදන්නේ. මනු නම් ටිකක්වත් මේ වැඩේට කැමති නැහැ. මොකද රාහුල් ගෙදර ඉන්නේ තනියම. ඒ වගේම රාහුල් හෙන කුකුලා කියලත් මනු හොඳටම දන්නවා. රාහුල්ගේ තාත්තා බැංගලෝරු වල ඉන්න ලොකු සල්ලිකාරයෙක් වුණත් රාහුල් තනියම ගමට වෙලා ඉන්නවා. ඒ මේ ගමේ ප්‍රින්ටින් ෂොප් එකක් පටන් ගන්න අවශ්‍ය වෙළඳපොළ ගැන හොයන්න. ඇත්තටම මේ ගමේ අලුතින් ප්‍රින්ටින් ෂොප් එකක් දැම්මොත් රාහුල්ට මේ ගමේ ලොකුම සල්ලිකාරයා වෙන්න පුළුවන්. මොන දේ වුණත් මනුට දැන් තියෙන එකම ටාගට් එක තමයි මේ ගමේ පළවෙනි ප්‍රින්ටින් ෂොප් එක එයාම පටන් ගන්න එක. හැබැයි මනුට ඒ වෙනුවෙන් රාහුල්ගේ ඊළඟ සැලැස්මවල් ගැන දැනගන්නම වෙනවා. මේ හින්දා වර්ගීස් මනුට කියනවා ශ්‍රීජත් එක්කන් ගිහින් රාහුල්ගෙන් ෆොටෝෂොප් ඉගෙන ගන්න කියලා. ඒ ගමන් රාහුල්ගේ වැඩ ගැනත් හොයලා බලන්න කියනවා. ඉතින් මනු පහුවෙදා ශ්‍රීජත් එක්කම රාහුල්ගේ ගෙදරට යනවා. මෙතනදී මනුට එක දෙයකට තරහ ගිහින් රාහුල්ට හොඳටම බයිනවා. ඒ පොත ගැන කවදාවත් පිටකවරෙන් මනින්න එපා කියලා. කවදාවත් නැතිව මනු රාහුල්ගේ මූණටම මෙහෙම බැන්නත් ඒක මනු දකින පොඩි හීනයක් විතරයි. මනුටත් ෆොටෝෂොප් ඉක්මනින්ම ඉගෙන ගන්න ඕනි හින්දා එයා රාහුල් මොන දේ කිව්වත් ඉවසනවා. මේ හින්දා රාහුල්ගේ ඉගැන්වීමත් එක්ක මනුට වගේම ශ්‍රීජාටත් ඉක්මනින්ම වැඩ ටික අල්ල ගන්න පුළුවන් වෙනවා. ඒ අතරෙම මනුට බැංකුවෙන් ලක්ෂ 7ක ලෝන් එකත් ලැබෙනවා. සල්ලි ගත්ත ගමන්ම මනු මුලින්ම යන්නේ එයාගේ මාමා ළඟට. ඒ රාහුල් ගන්න යන කඩේ මනුට ඕනි කියලා ලක්ෂ 2ක අත්තිකාරමත් දෙන්න. සල්ලි ටික ගන්න මනුගේ මාමා කඩේ අතුර මනුට ගෙනත් දෙනවා. හැබැයි මාමා අන්තිමට මට හොඳටම විශ්වාසයි උඹට ඕක කරගන්න බැහැ කියලා මනුගේ මූණටම කියනවා. මේ හින්දා මනු මාමට ඉඩිසියාකාරයා කියලා හිතින් බැන බැන ගෙදර යන්න පිටත් වෙනවා. මනු කුලියට ගත්ත කඩකාමරයට ඇවිත් ඒක බලනවා. මනු වර්ගිෂ්ඨ සතුටින් කියනවා අපි අදම මේක අස් කරලා දාලා වැඩ පටන් ගන්න ඕනි කියලා. මනු දැන් ගොඩක් සතුටින් ඉන්නේ. එදා හවස මනු රාහුල්ගෙන් ෆොටෝෂොප් ඉගෙන ගන්න යනකොට රාහුල් ශ්‍රීජාගේ ෆොටෝ එකක් එඩිට් කර කර ඉන්නේ. මේක දකින මනු මට ඔයිට වඩා හොඳට එඩිට් කරන්න පුළුවන් කියලා එතනින් ඉඳගන්නවා. මනු එඩිට් කරන්න පටන් ගන්නේ හරියට යා චිත්‍ර අඳින්න යනවා වගේ හැඟීමකින්.
මේ හින්දා අන්තිමටම අනු රාහුල් වගේම ශ්‍රීජවත් පුදුම කරන් ලස්සනට ෆොටෝ එක එඩිට් කරනවා. මේ වෙලාවේ මනෝම රාහුල්ට කියනවා එයා මාමගේ කඩේ පටන් ගන්න යන ප්‍රින්ටින් ෂොප් එක ගැන. මේක දැනගත්ත ගමන්ම රාහුල් මනෝගේ මාමව හම්බ වෙන්න යනවා. එයා ඇවිත් මාමට ලක්ෂ 3ක් දීලා හැම මාසෙම වැඩිපුර කුලියක් ගෙවන්නම් කියලා කඩේ ඉල්ලනවා. සල්ලි වලට පෙරේත මාමා මේ සල්ලි අරගෙන මම කඩේ හැදුවේ ඔයාටමයි කියලා මනෝගෙන් යතුර ඉල්ලලා දෙන්නම් කියනවා. මේ හින්දා මාමා මනුව හම්බ වෙලා එයාගේ සල්ලි ටික ආපහු දීලා කඩේ යතුර ඉල්ලනවා. හැබැයි මනු මෙතනදී මේ මාසේ 25 වෙනකල් මාමගෙන් කල් ඉල්ලනවා. ඒ යාට එදාට කලින් ෂොප් එක පටන් ගන්න බැරි වුණොත් අනිවාර්යෙන්ම කඩේ බාර දෙන්නම් කියලා. මේ නිසා මනු ඉක්මනින්ම ප්‍රින්ටරේ හදන්න ඕනි සල්ලි තරන් අලිබායිට ගිහින් දීලා මට ඉක්මනින්ම ප්‍රින්ටරේ වනි කියනවා. මනු ටිකෙන් ටික කඩේ අස් කරලා එයාට ඕනි විදිහට හදා ගන්නවා. මේ අතරේ මනුගේ වැඩවලට තවත් සල්ලි මදි වෙන හින්දා වරගිසුත් එයාට පුළුවන් විදිහට මනුට සල්ලි දෙනවා. ඒ සල්ලි වලින් මනු කම්පියුටර් බඩු ටිකත් අරන් කඩේ සේරම වැඩ ටික ඉවර කර ගන්නවා. ශ්‍රීජත් එයාට පුළුවන් වෙලාවට ඇවිත් මනුට උදව් කරනවා. දවසක් මනු එයාගේ කඩේ එල්ලන්න ගෙනපු චිත්‍ර වගයක් ශ්‍රීජා දකිනවා. ශ්‍රීජා මෙතනදී මනුගෙන් අහන්නේ ඔයාට මේ බිස්නස් එක ගැලපෙනවද කියලා. හැබැයි ශ්‍රීජයේ කියන දේ මනු වැරදියට තේරුම් අරන් මගේ වැඩේ අනිවාර්යෙන්ම සාර්ථක වෙනවා කියලා තරහින් එතනින් යනවා. අලිබායිට හදන්න දුන්න ප්‍රින්ටරේ හදලා කියලා මනුට කෝල් එකක් එනවා. ඒ හින්දා මනු සතුටින් යාළුවයි වරගිසුයි එක්කන් ඒක ගේන්න යනවා. හැබැයි එතනදි මනු දැනගන්නවා අලිබායි කඩේ අතහැරලා දාලා පැනලා ගිහින් කියලා. මොකද ඊයේ රෑ වැස්සට අලිබායිගේ කඩේට අකුණු ගහලා හැම ප්‍රින්ටරයක්ම විනාශ වෙලා. මේ විනාශ වුණු ප්‍රින්ටර් අතරේ මනුගේ අනාගතේ රැඳිලා තිබුණු ප්‍රින්ටරයක් තියෙනවා. මනුගේ ප්‍රින්ටරේ හෙඩ් එක තමා පිච්චිලා තියෙන්නේ. මේ වෙනකොට මනු අනිද්දාට කඩේ විවෘත කරන්න මුළු ගමටම ආරාධනා කරලා ඉවරයි. මෙයාලා මේ විදිහට ගමට ගියොත් ගමේ මිනිස්සු කියන කතා ගැන ආයේ අමුතුවෙන් මම කියන්න ඕනි නෑනේ. මේ හින්දා ඊළඟට මොකද කරන්න කියලා කල්පනා කර කර ඉන්නකොට මනු කියනවා කැඩුණු ප්‍රින්ටරේ අරන් අපි යමු කියලා. මොකද ප්‍රින්ටරේ කැඩුණු එක දන්නේ මේ 3 දෙනා විතරයි. ඒ නිසා කඩේ ඕපනින් එකට මේක අරගෙන ගිහින් හෙමීට පස්සේ හදාගමු කියලා මනු කියනවා. වර්ගිස් නම් කියන්නේ මේ බොරුව එළියුණොත් ගමේ මිනිස්සු හැමෝම ආයෙත් මනුට හිනා වෙයි කියලා. ඔන්න ඉතින් කඩේ පටන් ගන්න දවසත් එනවා. ආරාධිතා මුත්ත ඇවිත් රිබන් එක කපලා කඩේ ඇරියම හැමදේම හරි කියලයි මේ 3 දෙනා හිතන්නේ. ඒත් අන්තිමට ආරාධිත අමුත්තට ඕනි වෙනවා හැමෝම ඉස්සරහා ප්‍රින්ට් එකක් අරන් පෙන්නන්න. මනුට දැන් උනේ ගහින් වැටුණු මිනිහට ගොනා යන්න වගේ වැඩක්. ආරාධිත අමුත්ත කඩේ ඕපන් කරන්න ප්‍රින්ටින් මැෂින් එක ළඟට එනවා. බොරුව දැන් අහුවෙයි කියලා හිතුවත් මනු යාළුවත් එක්කන් ප්‍රින්ටරේ වැඩ කරනවා වගේ රඟපානවා. මේ හින්දා අන්තිමට මෙයාලා කොහොම හරි ප්‍රින්ට් එකක් අරන් පෙන්නනවා. මේ මැෂින් එක ඇත්තටම වැඩ කරන්නේ නැහැ. මනු දැන් බොරුවට කළේ වෙන තැනකින් එයා ප්‍රින්ට් කරන්න ආපු කටවුට් එකක් මැෂින් එක ඇතුලෙන් එනවා වගේ පෙන්නපු එක. මේ අතරේ රාහුල්ගේ තාත්තා ගමට ඇවිත් රාහුල්ට හොඳටම බනිනවා කිසිම වැඩක් හරියට කරගන්න බැහැ කියලා. මනු හින්දයි මේ ඔක්කොම කියලා රාහුල් එයාගේ යාළුවත් එක්කන් තරහින් එතනින් යනවා. ඒ මනුට කවදාවත් දියුණු වෙන්න දෙන්නේ නැහැ කියලා හිතාගෙන. ලස්සනට කඩයක් දාලා මොන දේ කරත් වැඩක් නැහැනේ, කරන්නේ බොරුවක් නම්. මේ හින්දා වර්ගිස් මනුට කෑ ගහනවා හැමදාම මේ බොරුව කරන්න බෑ. බොරුව හුණ දාට අපි ඔක්කොම ඉවරයි කියලා කියනවා. හැබැයි මනුයේ මොනවත් ගණන් ගන්නේ නැතිව ප්‍රින්ටරේ හදනකල් දිගටම මෙහෙම කරනවා කියලා කියනවා. දැන් මනු කරන්නේ එයාට ලැබෙන හැම ඕඩරයක්ම ටවුමේ ප්‍රින්ටින් ෂොප් එකට මේල් කරලා එහෙන් ප්‍රින්ට් කරන් මෙහෙට ගේන එක. ඒ ප්‍රින්ට් බස් එකට දාලා ගමට එව්වම යාළුවා ඒවා අරගෙන ඇවිත් මනු කලා වගේ විකුණනවා. ඉතින් බොරුවට වැඩි ආයුෂ නෑ කියනවනේ. අපි බලමු මනුගේ බොරුව කොච්චර කල් තියේවිද කියලා. මොකද මේ වෙලාවෙම ශ්‍රීජා ඇවිත් එයාගේ ඩිසයින් එකක් තනියම යාට ප්‍රින්ට් කරගන්න ඕනි කියනවා. බොරු 1000ක් විතර කියලයි මනු මෙතනදී ශ්‍රීජාගෙන් ෂේප් වෙන්නේ. ඉතින් මෙයාලා මෙහෙම දිගටම බොරුවත් එක්කම වැඩ ටික කරගෙන යනවා. හැබැයි දවසක් රාහුල්ගේ යාළුවා අහම්බෙන් වගේ දකිනවා බස් එකක ඉඳන් ගිටාර් බෑග් එකක් කරේ දාගෙන යන මනුගේ යාළුවව. ඉතින් මේ බෑග් එක ඇතුලේ තමා කටවුට් එක තියෙන්නේ.
මනුගේ වාසනාවට වගේ රාහුල්ගේ යාළුවට මේ ගැන වැඩිය සැක හිතෙන්නේ නැහැ. හැමදාම මේ විදිහට බොරු කරන්න බැරි හින්දා මනු ප්‍රින්ටරේ හදන්න බලනවා. හැබැයි ඒක බලන කෙනා කියන්නේ ප්‍රින්ටරේ හදන්න ලොකු ගාණක් යනවා කියලා. මේ කෙනා තව ටික දවසකින් රට යන හින්දා මනුට සල්ලි හොයාගන්න වැඩේ ඉක්මන් කරන්න වෙනවා. දවසක් මනුට ලොකු කටවුට් ඕඩර් එකක් ලැබෙනවා. ඒ වෙනුවට මනුට ලොකු අත්තිකාරමකුත් ලැබෙනවා. මනු මේ වැඩේ හරියට කළොත් දිගටම මෙයාගෙන් කටවුට් ඕඩර් ගන්න පුළුවන්. ඊළඟට මනු කඩේට එනකොට ශ්‍රීජය ඇවිත් එයාගේ ඩිසයින් එක මනු තනියම ප්‍රින්ට් කරා කියලා මනුට බනිනවා. මොකද ශ්‍රීජට ඕනි උනේ ඒ ඩිසයින් එක තනියම ප්‍රින්ට් කරගන්න. මේ වෙලාවෙත් මනු කොහොම හරි පස්සේ තව එකක් ප්‍රින්ට් කරමු කියලා ශ්‍රීජව සේප් කරනවා. ඉතින් මේ වෙලාවෙම වගේ රාහුල් ඇවිත් එයාට ප්‍රින්ටරේ බලන්න ඕනි කියනවා. මොන තරහ තිබුණත් මනු හැමදේම ඉගෙන ගත්තේ රාහුල්ගෙන් නිසා ශ්‍රීජත් මනුට කියනවා රාහුල්ට ප්‍රින්ටරේ බලන්න දෙන්න කියලා. මනු පිටායට ඒක බලන්න දෙන්න බැහැ කියන හින්දා රාහුල් අවුලෙන් වගේ එතනින් යනවා. දවසක් ශ්‍රීජගේ පන්තියේදී ළමයෙක් එයාගේ ෆොටෝ එකක් විකෘති කරලා හදනවා. මේක දකින ශ්‍රීජා ඒ ළමයට හොඳටම බැනලා එතන ආයතනයේ අයිති කෙනාටත් මේ ගැන කම්ප්ලේන් කරනවා. හැබැයි ආයතනයේ අයිතිකාරයා ඒක ගණන් ගන්නේ නැති හින්දා ශ්‍රීජාට තරහ ගිහින් ඒ ආයතනින් අයින් වෙලා යනවා. මේ හින්දා මාළු කියන නිසාම ශ්‍රීජා ගිහින් මනුගෙන් අහනවා එයාව ප්‍රින්ටින් ෂොප් එකේ වැඩට ගන්න බැයිද කියලා. ශ්‍රීජාව වැඩට ගත්තොත් හැම බොරුවක්ම අහුවෙන හින්දා මනු මෙතනදි බැහැ කියනවා. ශ්‍රීජගේ යාළුවා මේ ගැන කිය කිය මනුට බනිනකොට ශ්‍රීජනම් හිතන්නේ මනුට බිස්නස් අඩු හින්දා එයා ළඟ ජොබ් නැතුව ඇති කියලා. ශ්‍රීජට ජොබ් එකක් දෙන්න බැරි වුණ එකට මනුටත් තවුල්. මේ හින්දා මනු වර්ගිස් එක්කන් එයාලට ලොකු ඕඩරයක් බාර දුන්න විශ්වවෙට්ටන්ව හම්බ වෙන්න යනවා. හැබැයි මනුට වෙන්නේ කරන්න ගියපු වැඩේ ආපහු එයාලටම කරකෙන එක. ඒ කියන්නේ මනුට සිද්ධ වෙනවා විශ්වවෙට්ටන්ගේ නෑදෑයෙක්ව ටික කාලෙකට වැඩපුරුදු වෙනකල් මනුගේ කඩේ වැඩට ගන්න. ඉතින් මේ නෑදෑයා වෙන කවුරුත් නෙමේ, කලින් ශ්‍රීජගේ ෆොටෝ විකෘති කරපු කෙනා. පහුවෙදා ඉඳන් මේ කොල්ල ඇවිත් මනුගේ කඩේ වැඩ කරන්න පටන් ගන්නවා. මේ කොල්ල රාහුල්ගේ වගේම මනුගේ කලින් පෙම්වතිය පැනලා ගියපු කෙනාගෙත් හොඳම යාළුවෙක්. ඉතින් මේ කොල්ලා මනුගේ ෂොප් එකේ වැඩ කරන එක දැකලා ශ්‍රීජට ගොඩක් දුක හිතෙනවා. මේ හින්දා ශ්‍රීජා ඇවිත් මනුට තරහින් කෑ ගහලා දැන්ම මේ කොල්ලව අයින් කරලා දාන්න කියනවා. හැබැයි මනුට ඒක කරගන්න බැරි හින්දා ශ්‍රීජා කතා නොකරම එතනින් යනවා. ඒ නිසාම මනුවේ කොල්ලවත් එතනින් එළවනවා. එතනින් පස්සේ මනු ශ්‍රීජත් එක්ක කතා කරන්න කොච්චර උත්සාහ කළත් ශ්‍රීජා හැම වෙලේම මනුව මගහරිනවා. මේ අතරේ මනුගේ ප්‍රින්ටින් අවුල් කියලා විශ්වවෙට්ටන්ට මනුට ආපහු ඕඩර් බාර දෙන්න බැහැ කියනවා. ඒත් මනු එයාට එක අවස්ථාවක් දෙන්න කියලා ඉල්ලනවා. මේ හින්දා අපි ඉන්න තැන ස්ටේජ් එකේ ප්‍රධාන කටවුට් එක ඔයා කරන්න. ඒක හොඳයි නම් විතරක් ආයේ ඕඩර් බාර දෙන්නම් කියලා විශ්වවෙට්ටන් කියනවා. ඉතින් මනු සුපුරුදු විදිහටම එයාගේ කටවුට් එක ලෑස්ති කරනවා. හැබැයි හදිසියම මේ උත්සවේ ආරාධිත අමුත්ත වෙනස් වුණා කියන විශ්වවෙට්ටා අලුත් එකක් ආයෙත් ප්‍රින්ට් කරන්න කියනවා. මේ වැඩසටහන තියෙන්නේ තව පැය කිහිපයකින් හින්දා මොනවා කරන්නද කියලා හිතාගන්න බැරි මනු පුරුදු වැඩේම කරනවා. හැබැයි මේ පාර මනුගේ යාළුවා බස් එකෙන් කටවුට් අරන් යන එක රාහුලුයාගේ යාළුවයි දැකලා එයා ගැන සැක හිතිලා ඒ පස්සෙන් යනවා. මේ අතරේ ශ්‍රීජට මනුව හම්බෙලා කතා කරන්න ඕනි කියලා මනුගේ කඩේට එනවා. අනිත් පැත්තෙන් රාහුල් පස්සෙන් එනවා දකින මනුගේ යාළුවා බයික් එකේ වේගෙන් යන්න ගිහින් පොඩි ළමයෙක්ගේ හැප්පෙනවා. ඒ හින්දා මෙතන ඉන්න මිනිස්සු කටවුට් බෑග් එක එතනම දාලා යාළුවව හොස්පිටල් එකට එක්කන් යනවා. මේ අතරේ විශ්වවෙට්ටන් මනුට කෝල් කරලා කටවුට් එක ලෑස්ති කරලා තියන්න මම දැන් කඩේට එනවා කියලා කියනවා. එන්න එන්නම මනුගේ යාළුවා කඩේට එන වෙලාව පරක්කු වෙනවා. දැන් මනුට කරන්න දෙයක් නැති හින්දා මනු එයාගේ චිත්‍ර අඳින්න පාවිච්චි කරන දේවල් වලින් කටවුට් එකේ ආරාධිත අමුත්තගේ නම ප්‍රින්ට් කරා වගේ ලියනවා. මනු මේක අරන් විශ්වවෙට්ටන්ට දෙන්න එනකොට රාහුල් අර කටවුට් ටික ගෙනත් මනුගේ හොර ඔක්කොම එලි කරලා ඉවරයි. මේ හින්දා මනු හැමෝගෙන්ම බැනුම් අහලා මුළු ටවුන් එක ඉස්සරහාම ලැජ්ජ වෙනවා. මෙතනදි මනුගේ මාමත් එයාට කඩෙන් අයින් වෙන්න කියලා කඩේ යතුර දෙන්න කියනවා. මේ වෙන හැමදේම දකින ශ්‍රීජත් මනුට කතා නොකර ආපහු හැරිලා යනවා.
මේ හින්දා මනුසීජගේ ගෙදරට ගිහින් කතා කරාම එයා මනුට කියන්නේ ඔයාට බිස්නස් ගැලපෙන්නේ නැහැ. ඔයාට ගැලපෙන්නේ කලාව විතරයි. මෙතනදී සීජගේ යාළුවා කියන දෙයකට මනුට තරහා ගිහින් මනු මේ දෙන්නටම කෑ ගහනවා. හැබැයි ඒක වැරදි කියලා තේරුම් ගන්න මනු දුකින් එතනින් යනවා. හැම බලාපොරොත්තුවක්ම නැති වෙන මනුට ආපහු එයාගේ කඩේ යස් කරගන්න වෙනවා. එතකොටම රාහුල් එයාගේ යාළුවත් එක්ක අලුත් බලාපොරොත්තුවක් එක්කන් කඩේ හදලා විවෘත කරනවා. විශ්වවෙට්ටන් මෙතනින් පස්සේ එයාගේ හැම ඕඩරයක්ම රාහුල්ට දෙන්න පොරොන්දු වෙනවා. ඒ අතරේ ශ්‍රීජත් මුදුකාංග පරීක්ෂණ පුහුරුකාරියෙක් විදියට ඉන්ටර්විව් එකකට යනවා. එතනදී යාට ලබන මාසේ ඉඳන් වැඩ පටන් ගන්න ජොබ් එක ලැබෙනවා. ඒත් මනු නම් තවමත් ඉන්නේ දුකින්. මොකද මනුගේ ලොකුම හීනයයේ නැති වුනේ. මනු කියන්නේ මාරම අවාසනාවන්ත කොල්ලෙක්. ඒත් ඇත්තටම ඒක අවාසනාවම නෙමේ. ඒක තමා නැතිකම. ඒ මනුස්සකම නෙවේ, සල්ලි නැතිකම. දවසක් රාහුල් සීජට කියනවා එයා ලබන මාසේ ජොබ් එකට යනකල් ප්‍රින්ටින් ෂොප් එකේ උදව්වට එන්න කියලා. මේ නිසා සීජා පහුවෙදා ඉඳන් ෂොප් එකේ වැඩට යනවා. බැංකු ණය ගෙවා ගන්න බැරිව මනු හිර වෙනකොට වර්ගීස් ඇවිත් උදව් කරනවා. රාහුල් කඩේ පටන් අරන් කරගෙන ගියත් කවුරුත් එයාගේ ඩිසයින් වලට කැමති නැහැ. මොකද කලින් මනු මෙතන කඩේ කරන් ගියපු නිසා හැමෝම ආස වුණේ එයාගේ ඩිසයින් වලට. මේ නිසා මනුගේ ඩිසයින්ම ඕනි කියලා ෂොප් එකට ගොඩක් ප්‍රශ්න එනවා. මෙතනදී ලොකුම ප්‍රශ්නේ එන්නේ විශ්වවෙට්ටන්ගේ වැඩවලට අනුග්‍රහය දක්වන කෙනාගෙන්. මේ හින්දා කරන්න දෙයක් නැති තැන විශ්වවෙට්ටන් රාහුල්ගේ තාත්තත් එක්කන් යනවා මනුව හම්බ වෙන්න. එයාලා ඇවිත් මනුගෙන් ඉල්ලනවා විශ්වවෙට්ටන්ගේ උත්සවයේ වැඩ ටික ඉවර වෙනකල් රාහුල්ගේ ප්‍රින්ටි ෂොප් එකේ ඩිසයිනර් කෙනෙක් විදියට වැඩ කරන්න එන්න කියලා. මනු නම් හිතන්නේ මේ වැඩේට නොයා ඉන්න. ඒත් අම්මා කියනවා ඉස්සර මිනිස්සු චිත්‍ර අඳින්න තාත්තව හොයන්න ආවා. ඒ වගේම දැන් මිනිස්සු ඔයාව හොයන්න එනවා. ඒ කාටවත් නැති ලොකු දක්ෂතාවයක් ඔයාට තියෙන හින්දා වෙන්න ඇති. අම්මා කියන්නේ උන දේවල් අමතක කරලා දාලා අවමානයක් කියලා හිතන්නේ නැතිව මනුවට ආපහු එතන වැඩට යන්න කියලා. මොකද දක්ෂතාවයේ තමයි හැමෝගෙම මාර්ගය. ඒ මාර්ගයේ ගියොත් කවදාවත් වරදින්නේ නැහැ කියලා අම්මා කියනවා. රාහුල් වගේම ශ්‍රීජයයාගේ යාළුවයි හිතන්නේ මනුව මෙතන වැඩට එන්නේ නැති වෙයි කියලා. ඒත් මනු එයාගේ ලැජ්ජාව පැත්තකින් දාලා ෂොප් එකේ වැඩට එනවා. එතනින් පස්සේ මනු ආපහු පරණ විදිහටම ඩිසයින් වැඩ ටික කරනවා. විශ්වවෙට්ටන්ගේ අනුග්‍රහයකයත් ඒවට කැමති වෙලා ආයෙත් මෙයාලටම ඕඩර් දෙන්න කැමති වෙනවා. මේ හින්දා රාහුල්ගේ තාත්තා හැම වෙලේම රාහුල්ට කියන්නේ මනුගෙන් හැමදේම ඉගෙන ගන්න කියලා. ඒ වගේම මේ ෂොප් එකට එන හැම කෙනෙක්ම වගේ එයාලගේ වැඩේ කරගන්න යන්නේ මනු ළඟට විතරයි. විශ්වවෙට්ටන්ගේ උත්සවයට තව එක දවසයි තියෙන්නේ. මේ නිසා රාහුල්ගේ ෂොප් එක දිගටම ඒ වෙනුවෙන් වැඩ කරනවා. එදාම අලීබායි මනුව හොයන් එනවා. එයා ඇවිත් ඉන්නේ මනුගේ පින්ටරය හදන්න ඕනි කරන හැම දෙයක්ම අරගෙන. එදා අලීබායි හැමෝගෙන්ම පැනලා ගිහින් තියෙන්නේ මිනිස්සු එයාට ගහයි කියන බයට. ඒත් එයා සල්ලි කොහොමාරි හොයාගෙන එදා විනාශ වුණ ප්‍රින්ටර් ආපහු හදන්න යනවා. මේ හින්දා අලිබායි මනුගේ පින්ටරේට රෙදිවල උනා ඩිසයින් කරන්න පුළුවන් විදිහේ හෙඩ් එකක් කරන් එනවා. ඒත් මේ වෙනකොට මනු හැමදේම අත්හැරලා දාලා ඉන්න හින්දා අලිබායිට ස්තුති කරලා ඒක අවශ්‍ය නැහැ කියනවා. ඒ නිසා අලිබායි අවශ්‍ය වුණොත් තියාගන්න කියලා මනුට හෙඩ් එක දීලා ආපහු යන්න යනවා. මේ අතර සීජගේ අත්වැරද්දකින් රාහුල්ගේ කඩේ පින්ටරේ කැඩිලා නිසා හැමෝම එයාට හොඳටම බනිනවා. මේ ප්‍රින්ටරේ ආයෙත් හදන්න හෙට උදේ වෙනවා. ඒත් මෙයාලට හෙට උදේ වෙන්න කලින් විශ්වවෙට්ටන්ගේ කටවුට් ටික බාර දෙන්න තියෙනවා. මෙයාලා වෙන ප්‍රින්ටින් ෂොප් වලින් උදව් ඉල්ලුවත් මේ උත්සව කාලේ හින්දා කවුරුත්ම මෙයාලට උදව් කරන්නේ නැහැ. මේ වෙලාවේ සීජව බේරගන්න ක්‍රමයක් නැති හින්දා මනු කියනවා එයා කොහොම හරි වෙලාවට කටවුට් ටික ගහලා බාර දෙන්නම් කියලා. ඒත් කරන්නේ කොහොමද කියලා නම් එයා කියන්නේ නැහැ. මනු හදන්නේ අලිබායිට ආපහු එන්න කියලා එයාගේ ප්‍රින්ටරේ හදාගන්න. හැබැයි මනු රෑ 10:00 වෙන්න කලින් කොහොම හරි මේ කටවුට් ටික බාර දෙන්න ඕනි. ඒ උත්සවයේ තියෙන පිට්ටනිය එල්ලන්න. ඒත් අර කියමනක් තියෙනවනේ ලක්කෙගේ හිලක් තියනවා කියලා. මනුටත් එහෙමම තමා. මොකද කොච්චර බලාපොරොත්තු තිබුණත් අලිබායින මගදී ට්‍රැෆික් එකකට අහුවෙනවා. ඒ අතර රාහුල් සැරින් සැරේ මනුට කෝල් කරලා ඉක්මනට කටවුට් එක ලෑස්ති කරන්න කියනවා.
මේ වෙලාවේ කරගන්නම දෙයක් නැති හින්දා මනු වැඩේ අතාරී කියලා හිතුවත් මනු තීරණය කරනවා එයා තනියම ප්‍රින්ටරේ හදන්න. ඒ අලිබායිට කෝල් එකක් කරන්න හගෙන ප්‍රින්ටරේ හදන්න අවශ්‍ය බඩු ටික මනු හොයාගන්නකොට අලිබායි පින් කරන්න අවශ්‍ය දේවල් ටික එවනවා. ඉතින් මනු කරන්න ඕන දේවල් ටික අලිබායිගේ කෝල් එකෙන් හගෙන ප්‍රින්ටරේ හදන්න පටන් ගන්නවා. මේ හැමදේම වගේ මනු කරන්නේ ශ්‍රීජා වෙනුවෙන්. මනු අලිබායිගෙන් හගෙන ප්‍රින්ටරේ හදනකොට ගමේ මිනිස්සුත් මෙතනට වට වෙලා මේ වෙන දේ බලන් ඉන්නවා. අලිබායි මනුට ප්‍රින්ට් කරන්න බැනර් වෙනුවට එවලා තියෙන රෙදිරෝලක්. මොකද අලිබායි කියන්නේ අලුත් තාක්ෂණයත් එක්කන් බැනර් භාවිතයෙන් අයින් වෙලා රෙදි තමා දැන් ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ කියලා. මනු අලිබායිගෙන් හගෙන ප්‍රින්ටර් එක හදාගෙන යනකොට එකපාරටම අලිබායිට සිග්නල් නැති වෙලා කෝල් එක කට් වෙනවා. මේ වෙලාවේ මනු හදාද ඉන්නේ ප්‍රින්ටරේ අවදානම්ම ටික. මොකද පොඩ්ඩක් හරි මිස් වුණොත් ඔක්කොම ඉවරයි. මනු මේ කරන දේ ගැන දැනගන්න රාහුල් එකපාරටම මෙතනට එනවා. රාහුල් මනුට කෑ ගහනවා මේ කැඩුණු ලදරම් ප්‍රින්ටරෙන්ද ඔයා මහලොකුවට ප්‍රින්ට් කරන්න යන්නේ කියලා. හැබැයි ඉතින් මෙයාලට වෙන කරන්න දෙයක් නැති නිසා මනු කරන දෙයක් බලන් ඉන්න වෙනවා. මනු කොච්චර ට්‍රයි කරත් ප්‍රින්ටරේ වැඩ කරන්නේ නැහැ. මේකට මුළු ගමම අවුල් වෙලා ඉන්නේ. එතකොටම මනු එයාට අමතක වෙච්ච කේබල් එකක් අරන් ප්‍රින්ටරේට හයි කරලා ස්විච් එක දානවා. කලින් වගේම අසාර්ථක වෙයි කියලා හිතුවත් හැමෝගෙම මූණට සතුටක් ගේන ගමන් ප්‍රින්ටරේ වැඩ කරන්න ගන්නවා. ඉතින් මේ හින්දම මනුගේ උදව්වෙන් රාහුල්ට පුළුවන් වෙනවා විශ්වවෙට්ටන්ගේ කටවුට් ටික වෙලාවටත් කලින්ම බාර දෙන්න. මෙතනින් පස්සේ විශ්වවෙට්ටන් මනුටම ඕඩර් බාර දෙන්නම් කිව්වත් මනු එපා කියනවා. මොකද මනු කියන්නේ බිස්නස් මට හරියන්නේ නැහැ. මට ගැළපෙන දේ දැන් මට ලැබිලා තියෙන්නේ කියලා කියනවා. ඉතින් මනු මේ හැමදේම අතහැරලා දාලා ඉන්දියාවේ තියෙන ලීජින් මල්ටිමීඩියා කියන ආයතනයේ වැඩට යනවා. මේක තමයි ලෝකේ තියෙන අංක එකේ ගේම් හදන කම්පැනිය. රාහුල් පවා මෙතන වැඩට එන්න උත්සාහ කළත් එයාටවත් මේ ආයතනයෙන් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද එච්චරටම මෙතන ජොබ් එකකට තේරෙන එක අමාරුයි. මනුට නම් මේ ජොබ් එක හම්බෙලා තියෙන්නේ එයාට පොඩි කාලේ චිත්‍ර තරගෙදි හම්බුණ ලීලීගේ උදව්වෙන්. ඉතින් මනුගේ චිත්‍රවලට කැමති වෙන මේ ආයතනයේ බොස් මනුගේ පරණ චිත්‍ර වගයක් එයාලගේ ඊළඟ ගේම් එකේ චරිත නිර්මාණයටත් ගන්නවා. කිසිම දෙයක් නැති දුප්පත් මනු ලෝක ප්‍රසිද්ධ ආයතනයක චරිත අංශ ප්‍රධානියෙක් විදිහට වැඩ පටන් ගන්නවා. මනුට මේ හැමදේම ලැබුණේ එයාට උප්පත්තියෙන්ම තිබුණු දක්ෂතාවය නිසාමයි. ඉතින් ඔයාටත් මේ වගේ සැඟවුණු දක්ෂතා කොච්චරනම් ඇතිද? ඉතින් මේ විදිහට කාටත් වඩා ඉහළට යන එක නෙවෙයිද දුප්පත් කියලා දාලා යන මිනිස්සුන්ට දෙන්න පුළුවන් හොඳම දඬුවම. අන්තිමට සාමාන්‍ය සේවිකාවක් විදිහට ශ්‍රීජා වැඩට එන්නේත් මනු මේ වැඩ කරන ආයතනයටම තමා. මේ වගේ ලස්සන අවසානයකින් මේ මූවි එක ඉවර වෙනවා. ඔයාලම ටිකක් හිතන්නකෝ අද සමාජයේ මිනිස්සු වගේ මනුත් එදා එයාගේ මනමාලි දාලා යනකොට හිතින් වැටුණනම් අද එයා කොතනද ඉන්නේ? එක්කෝ අඩි 6ක් යට වැළලිලා නැත්තම් ඇවිදින මලමිනියක් වගේ හැඟීම් දැනීම් නැති මනුස්සයෙක් වෙලා. මේ ලෝකේ දුක සතුට ලැබීම් නොලැබීම් මේ හැමදේම හැමෝටම සාපේක්ෂයි. අද අපි අතරේ ආදරෙන් ඉන්න මිනිස්සු කවදම හරි දවසක මොනම හරි හේතුවකට අපෙන් වෙන් වෙනවම තමා. ඒ වෙලාවට අපි කරන්න ඕනි බෙල්ලවැල දාගන්න එකවත් ගඟේ මුහුදේ පණින එකවත් කිතින් වැටිලා මානසික රෝගියෙක් වෙන එකවත් නෙමේ. මොන ප්‍රශ්නේ ආවත් හැමදේම දරාගන්න පුළුවන් ශක්තිමත් කොල්ලෙක් කෙල්ලෙක් වෙන්නයි ඔයා ට්‍රයි කරන්න ඕනි. මම ඔයාලට කියන්නේ කවදාවත් ඔයා කිසිම කෙනෙක් වෙනුවෙන් වැටෙන්න එපා. උපරිමයෙන් මහන්සි වෙලා කැප වෙලා ඔයාගේ අරමුණට යන්න. එතකොට ඔයාට දොස් කියපු අතෑරපු මිනිස්සුම ඔයාගේ පස්සෙන් එන්න ගණීවි. ඉතින් හැමදාම වගේ මං ඔයාලට කියන්නේ හොඳින් ඉගෙන ගන්න බලන්න. එහෙම බැරි නම් ඔයාගේ දක්ෂතාවයක් හරි වැඩි දියුණු කරන් උපරිම ඉස්සරහට යන්න. එතකොට ඔයාට දවසක ලස්සන සාර්ථක මිනිසෙක් විදිහට ඔයාගේ ජීවිතේ ඉතිරි කාලය ගත කරන්න පුළුවන්. මේ කතාව ගැන ඔයාගේ අදහස මට කියන්න. මූවි එකෙන් බැක් වෙන්න කලින් මගේ රත්තරන් යාළුවෝ ටික මාව සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න. මොකද මගේ දවස් ගානක මහන්සියට ඔයාලගේ එක සබ්ස්ක්‍රයිබ් එකත් මට ගොඩක් වටිනවා. එහෙනම් තවත් මේ වගේ ලස්සන මූවීස් බලන්න දිගටම මාත් එක්කන් ඉන්න.